ප්‍රශ්න තරග මාවතේ ඔගොල මනාපයෙන් ඉස්සෙල්ලාම සිංකරලා ඉස්සලාම ඉදිරිට ගියා. ඉතින් ඇත්තරම ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ඒක වචනවලට ඇත්තරම විස්තර කරන්න බෑ. තව වැඩි දුර නෑ දේශාන්, අපි හැමෝම ලංකාවේ හැමෝම ඔයාව බලන්න, ඔයාගේ හඬ අහන්න, හැටක්ම ගණන් පයින් එයි. සිහාන්ස එදා මට දුන්න වෝට් එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒක හැමදාටම මගේ හිතේ රැඳෙනවා. ඒක ඇත්තම මට හිතාගන්න බෑ ඒ වෝට් එක ඇතර ගොඩක් වටිනවා මගේ ජීවිතේට. බැටල් රවුන්් එකේ තරඟකරුවන් දෙදෙනාට හොඳ බැටල් එකක් දීලා ඉස්සරහට යන්න ඔබේ මනාපය කොහොම හරි මගේ පැත්තට අරගන්න ලොකු උත්සාහයක් කරනවා. මගේ ගීතේ හොඳින් ගායනා කරනවා. Baby.
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි උදා කරන බව මෙහි කතට සාමය සාමය දේශාන් පෙරේරා 82% ප්‍රතිශතයක් ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබට ලබා දෙනවා. ඔබට මතකයි දේශාන් පෙරේරා තමයි හිරුස්ටා වැඩසටහනේ පළමු ගායන ඉදිරිපත් කරපු දක්ෂයා. ඒ වගේම හිරුස්ටා වේදිකාවේ ප්‍රථමයෙන් මේ වීඩියෝ ප්‍රාකාරය ඉහළට එස උනේ දේශාන් පෙරේරා තමයි. ඔබ විශ්වාස කරනවද එදා ඔබත් එක්ක බුදුන් හෝ ජේසුන් හෝ අල්ලා දෙවියන් හෝ හිටියා කියලා? බදත් බුදුන්ට දෙවියන්ට ජේසුන්ට ආරාධනා කරනවා. ඒ තුන්දෙනා මාළඟ ඉන්න. මං හිතනවා ඊට වඩා ප්‍රබලයි ඔබ දිහා බලන් ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්. ඔවුන් තමා 82% ප්‍රතිශතයක් ඔබට ලබා දුන්නේ. ඔවුන් තමා ස්වයංවරයේදී ඔබව ගන්ධය කරා ඔසවා තැබුවේ. ඔවුන්ම තමා ඔබව කිසියම් හෝ දිනක සිහසුන කරාත් ඔසවා තබන්නේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාගේම ප්‍රතිශත ඔබට ලැබිලා තියෙනවා. අභියෝගය ලබා ගන්නවා අනුෂිකා මේකලා 82%. හද ගැස්ම කොහොමද? අනුෂිකා මේකලාට 82% ප්‍රතිශතයක් අභිබවා යා යුතුම වෙනවා. ඇයට ලැබෙන විනාඩි 3 ඇතුළත මනින් තරගයෙන් බලාපොරොත්තු වෙන පොද තනගයක් දී යුතුම වෙනවා ප්‍රතිශතය දැක්කහම මම හිතන්නේ. ශාන් මිරංග ඇත්තටම හරි වාසනාවන්තයි ඔය දෙපළම මෙවැනි වූ වේදිකාවක මේ විදිහට ජනතාව අපිට පෙනෙන දෙවියන්ව සතුටු කරන්න ලැබීම. ඉතින් මේකලා මං හිතනවා ඔබට ශක්තිය ලැබෙයි කියලා. දේශාන්ට වගේම මේ ලැබිලා තියෙන ස්කෝර් එක ගොඩක් ඉහළයි. ඉතින් ප්‍රාර්ථනා කරනවා විශ් කරනවා ඊට නොදවිනි ගායනයක් ගායනා කරන්න ශක්තිය ලැබෙන්න කියලා. ඇත්තම දේශාන්ගේ ගායනය ගත්තොත් මං හිතනවා ඔබ මේ මහපොළොවට වඩින්න කියලා ආරාධනා කරේ අපි ගෞරව කරන අපි විශ්වාස කරන දෙවියන්ව සියලු දෙවියන්ව. මං හිතනවා අනිවාර්යෙන් මේ මොහොතේ එන්න ඕනේ ඔවුන්. මොකද එතුමන්ලා එන්න ඕනේ. මොකද ඒ තරම් මේ රට කොතනද යන්නේ කියලා අපි කවුරුත් දන්නේ නැති නිසා ඒ නිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ඔය ඉන්න සියලු දෙවිවරුන්ට ඇවිත් අපේ රට පාලනය කරලා සමාදානය කරලා මෛත්‍රී ඇති කරලා යන්න කියලා. දේශාන් හොඳයි. අනුෂිකාටත් හොඳ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තරඟට යන්න කලින්ම දේශාන් හොඳයි ගායනා කරලා. රුකාන්ත ගුණතිලක කිව්වාවරින්ම අපි තරඟයට යමු. උණුසුම නිර්මාණය කරන්නේ ඔබමයි ආදරණීය ප්‍රේක්ෂකයනි.